Buongiorno a tutti voi. DP Education ආයතනය මගින් ඔබට ගෙනෙන ඉතාලි භාෂා පාඨමාලාවේ තවත් එක් පාඩමක් සමගින් අපි ඉදිරියට යමු. ඕගොල්ලන්ට මම කිව්වා ක්‍රියාපදයක් අපි ක්‍රියාවක් යම් ක්‍රියාවක්. ඒකට තමයි ක්‍රියාපදය කියන්නේ අපේ තුලින් එළියට එන ක්‍රියාවක්. ඒක පුද්ගලයෙක් කරනවා වෙන්න පුළුවන් සතෙක් කරනවා වෙන්න පුළුවන් දෙයක් කරනවා වෙන්න පුළුවන් දෙයක්කින් වෙනවා වෙන්න පුළුවන් දෙයකින් යම් කිසි දෙයකින් ඒක ක්‍රියාත්මක වෙනවා වෙන්න පුළුවන් එතකොට ඔය ඕනම ක්‍රියාවක් සිද්ධ වෙනවා මේ දැන් සිද්ධ වෙනවා ඒ කියන්නේ වර්තමාන කාලය සිදු වෙමින් පවතිනවා ing form එක present continuous tense ඒ කියන්නේ present progressive පස්සාත ප්‍රොසිමෝ කියන්නේ past tense මේ මොහොත වන විට කර අවසන් මේ මොහොතයි කරලා ඉවරයි ඊට පස්සේ futuro semplice මේ මොහොතේ සිට ඉදිරියට දැන් බලන්න එතකොට දැන් කරනවා කරමින් සිටිනවා මේ දක්වා කරලා ඉවර වෙච්ච දේවල් මෙතනින් ඉස්සරහට දේවල් එතකොට හොඳට හිතලා බලන්න අපිට මේ හතර විදිහට හතර විදිහට අපිට පුළුවන් නම් යම් ක්‍රියාපදයක් දැනගත්තට පස්සේ මේ හතරට ගොඩනගා ගන්න පුළුවන් නම් මොකද්ද භාෂාවේ අපිට බැරුව යන්නේ ඊට වඩා අමතර වෙන වර ක්‍රියාවල් නේ දැන් අපිට පුද්ගලික වශයෙන් දෙයක් ප්‍රකාශ කරගන්න අපිට පුද්ගලික වශයෙන් යම් කිසි දෙයක් කියා ගන්න මේ ටික තමයි ඕන වෙන්නේ අපිට මේ ටික ඕන වෙන්නේ එතකොට මේ හතර විදිහට අපි කියනවා ඒ හතර විදිහට කතාවම ඇතුළත් වෙනවා. ඉන් එහාට තව ඕගලන්ට මම පෙන්නුවා කොහොමද තියෙනවා පස්සාත ප්‍රොසිමෝ වලට ඉම්පර්ෆෙක්ටෝ කියලා තව එකක්. ඒකෝ ත්‍රපස්සාත ප්‍රොසිමෝ කියලා එකක්. ඉම්පර්ෆෙක්ටෝ එක කරලා තියෙනවා ත්‍රපස්සාත ප්‍රොසිමෝත් කරලා තියෙනවා. එතකොට පස්සාත රෙමූතෝ රෙමූතෝ ඒ දේවල් ඕගලන්ට අත්‍යවශ්‍ය නොවන දේවල්. ෆුතුරු අන්තරියෝර එකත් ඔයාලට කළා. ඒකත් ටිකක් ඕන වෙනවා. නමුත් මේ හතර තමයි එදිනෙදා ජීවිතේ ගෙනියා ගන්න අපි දැන් ඉතාලියේ රටේ ඉන්නවා. ඒ රටේ ඉන්නකොට අපිට පුද්ගලික වශයෙන් ක්‍රියාත්මක වෙන්න භාෂාව ඕනෙමයි. කවුරු හරි හිතනවා නම් කමන්නේ මට ජොබ් එකක් තියෙනවනේ. මං ජොබ් එක කරනවා මට පඩිය හම්බ වෙනවා මට ඒ ඇති. එතකොට අපි මිනිස්සෙක් වශයෙන් ඔළුව කෙලින් තියාගෙන ජීවත් වෙන්නේ නැද්ද ඒ රටේ? අපිට තැනකට ගිහිල්ලා බඩුවක් ගන්න නැද්ද? බස් එකේ යන්න නැද්ද? කෝච්චිය යන්න නැද්ද? විශේෂයෙන්ම වෛද්‍යවරයෙක් වෙතට ගිහිල්ලා බෙහෙත් ගන්න කෙසේ වෙතත් අපේ තියෙන අමාරුව අපහසුතාවය යාට කියා ගන්න නැද්ද? ඉතින් මේ දේවල් කරන්ඩ අපිට සුළු වශයෙන් අඩුම තරමින් මේ හතර විදිහට කියා ගන්න මට දැන් තියෙනවා තිබුණා තිබෙමින් පවතිනවා අපි කියනවා බඩේ අමාරුවක් තියෙනවා තිබෙමින් පවතිනවා තවමත් තියෙනවා ඒ වගේම මට තිබුණා හැදේවිද දන්නේ නැහැ අපිට මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා මේක හැම ජීවිතේ හැම තැනකටම ඕන වෙනවා එතකොට මේ හතරට අපිට ක්‍රියාපද හදාගන්න ඔයාලා දැක්කා මේ පාඩමට කලින් පාඩමෙන් මං අත්‍යවශ්‍ය වෙන ක්‍රියාපද කිහිපයක් අරගත්තා. ඕගොල්ලන්ට මම කියන්නේ මේකේ තියෙන වටිනාකම. මම මෙච්චර කල් මේක දුන්නේ නැහැ ඔයාලට හදාගන්න ඉඩ දුන්නා. ඔයාලා දැන් කරන්න ඕනේ හැම ක්‍රියාපදයක්ම අරගෙන මං කරන පාඩම්වල හම්බෙන හැම එකක්ම අරගෙන මේ හතර දිගට කන්ටිනියු කරන්න. දැන් මම ඕගොල්ලන්ට හතර විදිහක් කරලා ක්‍රියාපද 100ක් දෙනවා. තවත් මොනවද එදිනෙදා ජීවිතයට අවශ්‍ය වෙන ක්‍රියාපද 100ම. ඕගොල්ලන්ට මේකෙන් ගොඩ එන්න ඇති. එතකොට ඔයාලට ඔය රටේ කොන්ද කෙලින් තියාගෙන ලැජ්ජා වෙන්නේ නැතුව හොඳ රස්සාවක් කරගෙන හොඳට ඉන්න නම් ඔයාලා දැනගන්නට ඕනේ ඒ තවත් මුණ ගැහෙන තව ක්‍රියාපද කොච්චර මුණ ගැහෙනවද ඒ හැම ක්‍රියාපදයක්ම මේ හතර ගොඩට දාගන්න පුළුවන් නම් එතකොට අපිට බැරුව යනවද කතා කරන්න නැහැ අපිට පුළුවන් වෙනවා අපේ උනන්දුව තියෙන්න ඕනේ ජීවිතේ ඉදිරියට ගෙනියන්න
හැම දෙයක්ම රැකියාවක් කරගන්න සල්ලි හම්බු කරගන්න එතකොට ජීවිතේ ලස්සනට ගෙනියන්න අපිට උනන්දු ඕනේ. ඒ ජීවිතේ ඒ සල්ලි හම්බු කරන්න ජීවිතේ ඉදිරියට ගෙනියන්න ඉතාලිය කියන රටේ ඉන්නවනම් අපිට භාෂාව ඕනෙමයි. හොඳට බලන්න ඉන්න අය දන්නවා භාෂාව නැත්තම් මොනවත් කරගන්න බෑ කියලා. ඉගෙන ගන්න යන කෙනෙක් හිතනවනම් මම ඉංග්‍රීසි මීඩියම් කරන්න කියලා. නමුත් ඔයා ඉංග්‍රීසි මීඩියම් කරන්නේ ඉස්කෝලේ ඇතුලේ යුනිවර්සිටි එක ඇතුලේ ඉස්කෝලේ ඇතුලේ විතරයි. එළිය ජීවිතයක් තියෙනවා. ජීවිතේම තියෙන්නේ එළියේ. ඒ ජීවිතේ ගෙනිය ගන්න ඔයාට භාෂාව ඕනමයි. භාෂාවේ ප්‍රධානම අංගයක් තමයි අපිට ක්‍රියාපද විදි ටික හදාගන්න. වාක්‍යයක කොටස් මේ වෙනකොට හොඳට පැහැදිලි කරලා ඉවරයි. ඕගොල්ලන්ට මං කියනවා භාෂාව දැන් මගේ තියෙන ඒවා හොඳට බලනවා නම් ක්‍රමයක් තියෙන්නේ. ඔයාලා DP Education Italian කියලා ගහලා DP Education Italian කියලා ගැහැව්වට පස්සේ ඒ කියනවා තව ලේඩි කෙනෙක් ඉන්නවා එයාට එතන යටින් වැටෙනවා මුල සිට සරලව කියලා. මුල සිට සරලව ඒක ක්ලික් කරපු ගමන් ඔක්කොම වීඩියෝස් ටික පොලිමට එනවා. ඊට පස්සේ පහ උඩ ඉඳන් පළවෙනි එකේ ඉඳන් එන්නේ පිළිවෙලට අන්නු පිළිවෙලට එනවා. පහළටම ගියාම අලුත් මේවා ටික තියෙනවා. හරිම පැහැදිලිව හොයාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලට ඒ හැම පාඩමක්ම පිළිවෙලට පිළිවෙලට ඉස්සරහට අරගෙන යන්න. ඒ ගෙනියන ගමන ඒ දේවල් කරන ගමන ඔයාලා දැනගන්න ඕනේ. දැන් ඒකේ කොටස් ටික ඔක්කොම ඉවරුණාට පස්සේ මේ හම්බ වෙන ක්‍රියාපද හදාගන්න. සීර මම ඔයගලට කිව්වා හම්බ වෙන නාමපද ටික ගන්න. නාමපද අරගෙන ඒවා ස්ත්‍රීලිංගද පුරුෂලිංගද ඒකවචනද බහුවචනද නියතද අනියතද කියලා ඒ යන විදි ටික හදාගත්තාන් පස්සේ ඔළුවෙන් ඊට පස්සේ ප්‍රෙපොසිෂන් ටික ගන්නවා. ඊට පස්සේ ප්‍රොනවුන්ස් ටික ගන්නවා. ඒ ටික ගත්තට පස්සේ මේ ක්‍රියාපද හදාගන්නවා නම් ඇයි භාෂාවේ මොනවද ඔයාලට බැරි? තාමත් මට මේ මම දැක්ක සතුට වෙනවා. දැන් එයා දකි මේ මම මේක කියනවා ගොනෙක් වගේද මොකද්ද එහෙම එකක් දාලා තිබුණේ සුපර් මාකට් වල ඇවිදගෙන ගිය මට. දැන් ටීචර් මේ හොඳට මම මේ වැඩේ කරගන්නවා කියන අදහසින් තමයි එයා දාලා තිබුණේ. ඉතින් බලන්න එයා මේ වීඩියෝස් වලින්මනේ ඒක කරලා තියෙන්නේ. ඉතින් එයා ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ඕගොල්ලන් ප්‍රයෝජනයක් ගන්න අය එහෙම දාපුවාම අනිත් අයට මටත් ඒක සතුටක්. මං අපි මේ කරන වැඩෙන් DP Education ආයතනයටත් ඒක සතුටක්. ඕගොල්ලන්ට යමක් වෙනවා කියලා සාමාන්‍යයෙන් මම දැක්ක එක තැනක දාලා තියෙනවා දාස් ගානක් බලනවා ලයික් එකක් දාන්න නැද්ද ඔන්න මොකක් හරි එකක් දාලා තිබුණා. එතකොට අර ඕගොල්ලන් වෙනුවෙන් ගොඩාක් වියදම් කරන ඒගොල්ලන්ටත් සතුටක්. ඔයාලට නොමිලේ මේ දෙන දේ වටිනාකම කොච්චරද කියන්න ඔයාලට තේරෙන එකක් නැහැ. කීප දෙනෙක් ඒකට කලේ ගුණ සලකනවා. ඒගොල්ලන්ට කිව්වහම ඒගොල්ලෝ සත පහක ලාභය බලාගෙන නෙමෙයි කරන්නේ. සේරම නොමිල ඔයාලට දෙන්න කියලා ඔයාලා දන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඒ ගැන සතුටක් ලැබෙනවනේ. DP Education එකට ලොකු සතුටක් දැනෙනවා මම කෙසේ වෙතත්. ඉතින් ඒකෙහිඳ ඔයාලා බලන්න මේ දේවල් ඔයාලට ප්‍රයෝජනවත් නැද්ද? මම මේක දෙන්නේ නැතුව තියාගෙන හිටපු එකක් ඕගොල්ලෝ තනියම හදාගන්න කියලා. නමුත් මම පස්සේ කල්පනා කරා ඉතාලියේ ජොබ් එකක් කරන් ඉන්න අයට ඒක කරගන්න අපහසු වුණොත් මම අනිත් එක මේක හදාගන්නේ කොහොමද කියලා හොයාගන්න බැරි කට්ටියක් ඉන්නවා කොච්චර කිව්වා. ඒක නිසා මේක ටයිප් කරලා මේක ලියලා ටයිප් කරලා මේවා ආයි හරි වැරද්ද බලාගෙන ඔක්කොම කරලා ඔයාලා අතර දෙනවා අඩුම තරමේ මේවා පාඩම් කරගන්න. බලන්න ඕගොල්ලන්ට ක්‍රියාපදේ අරගන්නවා සිංහලෙන් විස්තරය දෙනවා ආයි ඩික්ෂනරි එකට ගිහිල්ලා බලාගන්න සිස්ටම් එක ඔළුවට දාලා දෙන්න යනවා. මම ඕගොල්ලන්ට කිව්වා ඉතාලි සිංහල ශබ්දකෝෂය කියලා එකක් තියෙනවා. මම යාව දන්න කෙනෙක් නෙමේ. නමුත් මම මේ පොතේ දැක්කා හොඳක් තියෙනවා. ඒක චන්ද්‍රලාල් ප්‍රනාන්දු කියලා එක්කෙනෙක් ඒ පොත කරලා තිබුණේ රත්මලානේ තුසිත බුක් ෂොප් කියන එකෙන්. ඔයාලට ඔන්ලයින් මං හිතනවා ගෙන්න ගන්න පුළුවන් ඇති කියලා. ඒක අරගත්ද වචන එකතු කරගන්න. ඒකේ වචන තියෙනවා ඔක්කොම දැක්ක විදිහට බොහෝමයක් නිවැරදි තියෙනවා. මං දැක්කේ නැහැ සේරම දැක්ක තරම
ඔක්කොම නිවැරදි තියෙනවා. එතකොට වචන හදාගන්නවා ඒකෙන් වෙන මට ඒ විස්තරය කියන්න ඕනනේ ඕගලන්ට හොයාගන්න ඕනනේ ඒක නිසායි. එතකොට ඒක නෙට් එක සර්ච් කරපුවාම බලාගන්න පුළුවන්. එතකොට ඔයාලට ඊට පස්සේ මේකෙන් ක්‍රියාපද ටික ගන්නවා. එතන නාම පද තියෙනවා, ක්‍රියාපද තියෙනවා. එතන ඒ දාලා තියෙනවා ඒ පොතේම V දානවා, TR දානවා. එතකොට ඒකේ තේරුම verbo avere. ඒ කියන්නේ verbo transitivo. transitivo කියන එකේ තේරුම ගන්නේ avere ගණයට අයිති වෙනවා. ඇයි මේ ක්‍රියාපදයක් avere ගණයටද essere ගණයටද අයිති වෙනවයි කියලා හොයන්නේ. ඒ කියන්නේ මෙතන පස්සාතු ප්‍රොස්සිමෝ එක හදන්න බලන්න කොටස් දෙකක් තියෙනවානේ පස්සාතු ප්‍රොස්සිමෝ වල. මේ එක කොටසක් avere ගණයට අයිති වෙන ක්‍රියාපදයක් කියන්න ක්‍රියා avere කියන ක්‍රියාපදේ වර්තමාන කාලය. මම දැන් ආයෙ ඔයාලට මුලින් ඉඳන් මේ මම මේ සේරම ක්‍රියාපද අරන් ජීවිතේට කොහොමද මේක ගොඩනගා ගන්න කියන එකත් කියලා දෙනවා. ඊටත් වැඩිය දෙයක් ඔයාලා වෙනුවෙන් අපිට කරන්න ඉතුරු වෙලා නැහැ. ඒක තමා තියෙන අන්තිමම උදව්ව. බලන්න මේ වර්තමාන කාලයට කේදරේ කියන්නේ විමසනවා. විමසනවා අපි කොහේ හරි ගිහිල්ලා දැකලා තියෙනවනේ ඔයාලා විමසීම් කියලා ගහලා තියෙනවා. කාට කාගෙන් හරි අහන්න යනවා විමසනවා. එතකොට කියන්නේ කොහොමද කේදරේ? කේදරේ. එතකොට කේදරේ එක කොහොමද පාවිච්චි කරන්නේ? මම දැන් කරනවා නම් මං කියනවා කේදෝ. මම විමසමි. එතකොට මම විමසමි කියනකොට ඒක මොකද්ද කරන්නේ? ඔයාලා දන්නවා ඒරෙන් අවසන් වෙන ක්‍රියාපදයක් නිසා මේක ඒරෙන් අවසන් වෙනවා. අපි ක්‍රියාපදේ ඒරේ කපනවා. කැපුවට පස්සේ මොනවද එකතු වෙලා තියෙන්නේ? මම මේවා ඔක්කොම කියා දීපුවා. ආයෙ කියා දෙන්න දෙයක් ඔයාලට ඉතුරු වෙලා නෑ මේකේ. ඒ තරමට ඔයාලට කියලා දීලා තියෙන්නේ. කාට හරි තේරිලා නොතිබුණොත් හැම පුද්ගලයාටම එක වගේ තේරෙන්නේ නැහැ. එක් එක් පුද්ගලයා අවධානය යොමු කරන විදිහ වෙනස්. පෙරක් කෙනෙක් ප්‍රශ්න ඔක්කොම ඔළුවේ තියාන මේකත් බලනවා වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ හින්දා මම මේ ආයමත් කියන්නේ ඔයාලා දන්නවා ඒරෙන් අවසන් වෙන ක්‍රියාපදයක ඒර අයින් කරලා අපි හොම එකතු කරනවා. දැන් මේ විස්තරේ ඔයාලට අවශ්‍ය නැහැ. ඒ මොකද මම වර්තමාන කාලයේ කරලා තියෙනවා. එතකොට හොඳට මේක බලා ගන්න. මම නම් කොහොමද, ඔබ නම් කොහොමද, ඔහු හෝ ඇය නම් කොහොමද, අපි නම් කොහොමද, ඔයාලා නම් කොහොමද, ඔවුන් නම් කොහොමද? ඒරේ නිසා හැදෙන විදිහ. ක්‍රියාපදයේ ඒරේ නිසා හැදෙන විදිහ තමයි මේ තියෙන්නේ. මොකේද මේ හැදෙන්නේ? මේ දැන් කරන ක්‍රියාවක්. එතකොට හොඳට මතක තියාගන්න මේ පැත්ත අපිට අවශ්‍ය නැහැ කියන්න. අපිට ඕනේ නැහැ නෙමෙයි. ඒ ඕනේ. මොකද ඒ පුද්ගලයාට අනුවනේ මේක හැදෙන්නේ. නමුත් යෝ කීයේද කියන්න යන්නේ නැහැ. කීයේද? කීයේදි දැල්ලා? දැන් කියනවා කවුරු හරි සිනෝරා කියනවා ඔයා මේ ගෙදරට ගිහිල්ලා මේ අපාර්ට්මන්ට් එකට ගිහින් මේ ගෙදරට ගිහිල්ලා ඔයා මේ දේ කරගෙන ඉන්න කියලා. එතකොට එයා කියනවා කීයේදි දැල්ලා සිනෝරා? කීයේදි දැල්ලා සිනෝරා? අපි කියනවා කීයේදි. හොඳට බලාගන්න. කීයේදි? කීයේදි කියන්නේ ඔයා විමසන්න, ඔයා අහන්න, ඔයා අහන්න. දල්ලා සිනෝරා. ඇයි අපි මේ දල්ලා සිනෝරා කියන්නේ? දල්ලා සිනෝරා. ඔයාලා දන්නව මේවා උගන්වලා තියෙන්නේ. දල්ලා සිනෝරා. ඇයි මේ දල්ලා? කීයේදි දල්ලා සිනෝරා කියලා නමක් කියනවා ඉස්සරහට. ඒ ඔයා ඒ ගෙදරට ගිහිල්ලා මෙයාගෙන් අහන්න විමසන්න. නැත්තම් මොකක් හරි ආයතනයකට ගිහිල්ලා ඒකේ ඉන්නවා මෙහෙම නමක් තියෙන කෙනෙක් එයාගෙන් අහන්න. එතකොට කියන්නේ කීයේදි දැල්ලා සිනෝරා කියලා නම කියනවා. ඇයි මේ කීයේදි කියන්නේ? කීයේදරේ කියන්නේ විමසනවා කියන ක්‍රියාපදය. ඔබයි කියන පුද්ගලයාත් එක්ක වර්තමාන කාලයට ගොඩනැගිච්ච විදිහ කීයේදි. මීටත් වඩා පැහැදිලි කරන්න විදිහක් නැහැ. ඔයාලා බලන්න හොඳට කීයේදි දැල්ලා සිනෝරා. කොහොමද දැල්ලා හැදුනේ? ඇයි දැල්ලා ගත්තේ එතෙන්ට?
දල්ල නැතුව කියේදි සිඥෝර කිව්වොත් එහෙම වාක්‍ය තේරෙනවද? කියේදි සිඥෝර. එතුර කියන්නේ නෝන ඔයා කියා ඔයා විමසන්න. බලන්න කොච්චර වෙනස් වෙනවද කියේදි සිඥෝර කිව්වහම කියන්නේ විමසන්න මහත්මිය. මොකද්ද? ඉහළක් පහළක් මොකුත් නැහැ. දල්ල සිඥෝර මහත්මිය ගෙන් විමසන්න. මෙතන ඔයාල දන්නවත් සිට එක අපි දා සිට ගෙන් දිහා එහේ කියලා මුලදිම කළා. එතකොට දා කියන ප්‍රපොසිෂන් එක නැත්තං ඒ වාක්‍ය කියාගන්න බැහැ. එතකොට මොකද වෙන්නේ? ලා සිඥෝරා. එතකොට මේ දෙන්න එකතු වුණා, දල්ලා හැදුනා. ප්‍රපොසිසිෝනේ අර්ටිකුලාත කියලා මම මේ පාඩම ඔයාලට කරලා තියෙන්නේ. වාක්‍යයක් හදාගන්නකොට ඉස්සෙල්ලාම බලනවා මොකද්ද මට ඕන වෙන ක්‍රියාව. මම ගන්න ක්‍රියාව මොකද්ද? ඔන්න ක්‍රියාපදේ ගත්තා, පුද්ගලයාට අනුව හැදුවා. ඒක හදලා බලලා ඊට පස්සේ මෙන්න ක්‍රියාව, මේක ඇතුලේ පුද්ගලයා ඉන්නවා. එතකොට අපිට සබ්ජෙක්ට් එක ඉස්සරහින් තියෙනවා. සබ්ජෙක්ට් එක කවුද? තූ කියන එක්කෙනා. ඉන්නේ ක්‍රියාපදේ ඇතුලේ ඉන්නේ යා. ක්‍රියාපදේ ඇතුළට රිංගුවට පස්සේ අපිට මෙයාව අවශ්‍ය නැහැ. එතකොට ඔන්න සබ්ජෙක්ට් එක තියෙනවා, මෙන්න වර්බ් එක. සබ්ජෙක්ට් එක කියන්නේ මෙන්න කර්තෘ ඉන්නවා, මෙන්න උක්තය තියෙනවා. එයා ඉන්නවා, එයා ඉන්නවා. එයා ක්‍රියාපදේ අස්සට රිංගලා ඉන්නේ. සිංහල භාෂාවත් මෙහෙමම තියෙනවා. අපි දන්නේ නැහැනේ සිංහල, ගොඩ දෙනෙක් සිංහල ව්‍යාකරණ දන්නේ නැහැ. ඉතින් එතකොට අපි දන්නේ නැහැ සිංහලත් හැදිලා තියෙන්නේ කොහොමද කියලා. එතකොට බලන්න කියේදරේ කියන්නේ විමසනවා කියන මේ ක්‍රියාව මේ පුද්ගලයාත් එක්ක ඇතුළට ගිහිල්ලා සබ්ජෙක්ට් එක තියෙනවා, වර්බ් එක තියෙනවා. දැන් ඔබ්ජෙක්ට් එක ඕනේ. දැන් අපිට ඕනේ කර්මය. ක්‍රියාවට යටත් වෙන පුද්ගලයා, යටත් වෙන දේය, සතෙක්, දෙයක්, පුද්ගලයෙක් ඉන්න ඕනේ. ක්‍රියාවට පුද්ගලයාටයි ක්‍රියාවටයි යටත් වෙන. ඔන්න සබ්ජෙක්ට් එකයි වර්බ් එකයි තියෙනවා. කවුද යා, කාගෙන්ද විමසන්නේ? එතකොට අපිට බොහෝ අවස්ථාවල් වල දැමිය යුතු වෙනවා මයි ප්‍රපොසිෂන් එකක්. ප්‍රපොසිෂන් එකක් නැතුව ගියොත් සම්බන්ධ කරගන්න හරි අමාරු වෙනවා. බොහෝ අවස්ථාවල් වල දාන්න වෙනවා. එතකොට කාගෙන්ද විමසන්නේ? සිඤෝරගෙන්. සිඤෝරට ඔන්න ආටිකල් එකක් තියෙනවා. එතකොට ලා සිඤෝරා. ඔන්න ප්‍රපොසිෂන් එක දානවා අපි. මේ දෙක මැද්දට දානවද ප්‍රපොසිෂන්? නැහැ. ප්‍රපොසිෂන් එක දානවාද කෙරවලට? ඒත් නැහැ. ප්‍රපොසිෂන් එක දාන්නේ ආටිකල් එකටත් ඉස්සරහින්. ඒ හැම වෙලාවෙම කර්මය බවට පත් වෙන්නේ දෙයක් හෝ සතෙක් හෝ පුද්ගලයා. එයාට ආටිකල් එකක් තියෙනවා බොහෝ අවස්ථාවල. එයාට ප්‍රත්‍යක් තියෙනවා. එතකොට ඒ නාමයයි ප්‍රත්‍යයයි තියෙනකොට ඒ දෙක ඉස්සරහට ප්‍රපොසිෂන් එකක් එනවා. එතකොට මේ දෙන්න එකට එකතු වෙනවා. ප්‍රපොසිෂන් එකත් එක්ක එකතු වෙනවා. එකතු වෙලා මේක හැදිලා තියෙනවා. ප්‍රපොසිසිෝනේ ආර්ටිකුලාතේ වෙන භාෂාවල් වල තියෙනවාද කියන්නේ මම දන්නේ නැහැ. මොකද ඒව දන්නේ නැති නිසා දන්න විදිහට ඉංග්‍රීසි වල එහෙම නැහැ. මේ වගේ දෙක එකට එකතු වෙලා හැදෙන එක. ඉතින් එතකොට මේක මම හිතනවා ඉතාලි භාෂාවට විතරක්, අනිත් ලතින් වලින් කැඩිලා ගිය භාෂාවල් යුරෝපීය ඒ තියෙන අනිත් භාෂාවල් බොහෝ දුරට සමාන වෙනවා ඉතාලි භාෂාවට. ඉතින් එතකොට ඒගොල්ලෝ ගාවත් තියෙනවද කියන්න දන්නේ නැහැ. නමුත් දැන් මෙතන මේ කතාව හොඳට බලාගන්න. මට මේවා අරගෙන මගේ ලොකු උවමනාවක් තිබුණා, කැමැත්තක් තිබුණා වාක්‍ය හැදෙන හැටි කියලා දෙන්න. ඒ වාක්‍ය හැදෙන හැටි කියා දෙද්දි ඔහේ පාවෙන්න අදහස් කියනවට වඩා හොඳයි මේකත් එක්ක අනේක කියලා හිතුවා. මේ 100 අරගෙන 100ත් එක්ක ක්‍රියාපද 100ම මං ඉස්සරහට කරනවා. ඒ 100ම කරන්නේ ඕගොල්ලන්ට කොහොමද ඒව පාවිච්චි කරන්නෙත් කියන ගම. එතකොට ඊටත් වැඩි දෙයක් ඔයාලට ඕන වෙන්නේ නැහැ. ඒ කියන්නේ වාක්‍යයක්, සරල වාක්‍යයක් හදාගන්න විදිහ. ගොඩ දෙනෙක් ඉන්හිහාට ගිහින් ඉන්නවා දැන්. නොගිය කණ්ඩායමකුත් ඉන්නවනේ තව. යාගන්න බැරුව ඉන්න කණ්ඩායමකුත් ඉන්නවා, නොගිය කණ්ඩායමකුත් ඉන්නවා. ඒගොල්ලන්ට ගොඩාක් දෙනෙක් දැන් B2 වෙනකන් ගන්න පුළුවන් දේවල් දැන් අපි කරලා තියෙන්නේ. ක්‍රියාපද විදි, වාක්‍ය හැදෙන විදි. තව ඉස්සරහටත් උදාහරණත් එක්ක අර ගන්නවා.
ඡේද ටිකකුත් අරගෙන කියලා දෙනවා. ඒවත් කරලා තියෙන්නේ. නමුත් මේ ක්‍රියාපද හැදෙන විදි ටික කියා දීලා තමයි ආය පාරක් එතෙන්ට යන්නේ. එතකොට දැන් ඔන්න වර්තමාන කාලයට හැදෙන හැටිය. එතකොට අපි කියනවා දැන් කවුරු හරි අපි දෙන්නෙක් යනවා. දෙන්නෙක් ගිහිල්ලා තැනකදී අපි දන්නේ ඉටාලියෙන් විතරයි කතා කරන්න. තැනකදී අපිට දැනගන්න ඕනේ කොහෙද තියෙන්නේ කෝච්චි, කොහෙද තියෙන්නේ බස් එක, බස් හෝල්ඩ් එක, කොහෙද තියෙන්නේ ඉස්පිරිතාලේ. එතකොට විමසනවා අපි කාගෙන් හරි අහන්න ඕනේ. එතකොට අපි කතා වෙනවා අහමු නේද? අපි කියනවා අහමු නේද? එතකොට කොහොමද කියන්නේ? කියෙදියාමු. එච්චරයි ඕනේ. නොයි ඕනේද? නැහැ. නොයි හින්දා තමයි යාමෝ එකතු වුණේ. අපි කියෙදියාමු. විමසමු. සිංහල වචනේ විමසමු කිව්වට අහමු කියන එකනේ අපි කියන්නේ. අහනවා කියන්නේ අහුම්කම් දෙනවනේ. අහුම්කම් දෙනවනේ. ඒක ඉටාලියෙන් වලින් අස්කොල්තාරේ. ඒ කියන්නේ තවත් කෙනෙක් කියන එක. අපි නමුත් සිංහල බලන්න කොච්චර වචනවල වෙනස්කම් තියෙනවද කියලා. අහමු නේද කියලා කියන්නේ. අහනවා කියන්නේ අහුම්කම් දෙනවනේ. නෑ මේක විමසනවා. එතකොට අපිට මේක තේරෙන්නේ මේගොල්ලොන්ගේ ලිඛිත වැඩි කියලා. ලිඛිත වැඩි නෙමෙයි නිවැරදි. ඒගොල්ලන්ගේ නිවැරදි අපි වැරදි වචන පාවිච්චි කරනවා. එතකොට බලන්න විමසමු. අපේ සිංහලෙන් ගහලා තියෙන තැන විමසීම, විමසීම් කවුන්ටරේ එහෙම එහෙමනේ තියෙන්නේ. ඒ වගේ තමයි මේකත්. කීදියාමු. ඊට පස්සේ අපි ලත වෙනවා දකින්නකොට කවුරු හරි අපෙන් අහන්න පුළුවන්. අපි දෙන්නේ ලත වෙවි ලත වෙවින. කීදේතේ. අහන්නලා. තේරෙනවනේ කෙනෙක් මොන හරි අහන්න ලෑස්ති වෙනවා කියලා තැනකට ගිහිල්ලා. එතකොට අපෙන් අහන්න පුළුවන් මෙච්චරයි අහන්නේ. මේක කියන්නෙත් නැහැ. කීදේතේ. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ කීදේත කියන්නේ මොකද්ද? විමසන්න. අහන්න. අහන්න කියන වචනේ මම කියන්න කැමතිත් නැහැ. අහනවා කියන්නේ අහුම්කම් දෙන හින්දා. විමසන්න. එතකොට අපි හුරු වෙන්න නිවැරදි වචනත් ඉගෙන ගන්න. එතකොට කීදේත කිව්වහම අපි මොකද කියන්නේ? කීදියාමු. අහමුහම්. දැන් අපිට මේ කීදරේ කියන එක අපි දන්නවා. වර්තමාන කාලයට මේ දැන් ක්‍රියාත්මක වෙනකොට කොහොමද පාවිච්චි කරන්නේ කියලා. එතකොට හැම ක්‍රියාපදයක් මෙහෙමයි. දැන් මේක ඒ විදිහට හරි. කාට හරි අඩුපාඩුවක් තියෙනවා නම් බලන්න. දැන් මෙතන කියනවා මේක කරමින් සිටිනවා. දැන් අපි අහනවා කෝ කියලා කාව හරි අහනවා. එතකොට අපි කියනවා ස්ත කියේ දෙන්ඩෝ කියලා ඉස්සරහට අපි කියනවා මොකක් හරි ස්ත කියේ දෙන්ඩෝ දැල්ලා සිඤෝරා. දැන් ඔයාලා ඇහුවද කියලා අපි අහනවා. ඒක මම ඉස්සරහට කියන්නම් අනිත් ඒ ටෙන්සස් එක්ක. එතකොට අපි උත්තරයක් දෙනවා ස්ත කියේ දෙන්ඩෝ දැල්ලා සිඤෝරා. විමසමින් සිටිනවා මහත්මියගෙන් බලන්න. ඉතින් ඒව තමයි කතා කරනවා කියන්නේ. දැන් පෙලක් අය අහනවා කතා කරද්දිම ටීචර් උගන්වනවද කතා කරන්න. දැන් මීටත් වඩා මොනවද කතා කරන්නේ? කතා කරන්නේ ලිඛිත විදිහට ඉතාලි භාෂාව. එතකොට මේක තමයි ක්‍රමය. මේව උගන්වනවයි කියන්නේ කතා කරන්න උගන්වනවා. වැඩේ තියෙන ඕගොල්ලෝ අතේ. දැන් හොඳට බලන්න ස්ත කියෙදෙන්ඩෝ දැල්ලා සිඤෝරා. විමසමින් සිටිනවා මහත්මියගෙන්. විමසමින් සිටිනවා මහත්මියගෙන්. එතකොට කවුරු හරි කියනවා දැන් අපි ස්ත කියෙදෙන්ඩු ගත්තානේ. ස්ත කියෙදෙන්ඩෝ දැල්ලා සිඤෝරා. කවුරු හරි අහනවා ඔයා විමසුවද්ද මේ වෙනකොට කර අවසන් මේක කරමින් සිටිනවා ස්ත කියේ දෙන්ඩෝ. ඒකට උත්තරේ එහෙම උත්තරයක් දෙන්න කවුරු හරි අහන්න පුළුවන් ආයි කියස්තෝ. ඔබ විමසුවාද? ආයි කියස්තෝ. ආයි කියස්තෝ. දැන් බලන්න කියේදරේ කියන ක්‍රියාපදය
අතීත කාලයට ගොඩ නැගෙනකොට ඒ ක්‍රියාපදේ වෙනස් වෙලා තියෙන හැටි. ඔයාලා කියේ දූත කිව්වොත් එහෙම වචනයක් ඉතාලි භාෂාවේ නැතු වෙනවා. ඒ හින්දා ඕගොල්ලෝ මේක කටපාඩම් කරගත යුතුමයි. මේක ඒ කියන්නේ අක්‍රමවත් ලෙස ගොඩ නැගෙනවා. හොඳට බලාගන්න, මම මේවා ගත්තේ ඔයාලට මේවා කියලා දෙන්න ඕන නිසා. නැත්තම් මේකේ විස්තරේ තියෙනවනේ. මේක අතීත කාලයට කියේදරේ කියන ක්‍රියාපදය එතනින් ලියාගන්න පස්සාතු ප්‍රොස්සිමෝ කියන තැනින් අක්‍රමවත් ලෙස ගොඩ නැගේ කියලා. මෙතන ලියන්න අක්‍රමවත් ලෙස ගොඩ නැගේ. හැම එකෙම නෙමෙයි ඈ. ඒ එන තැන දැන් සමහර විට වර්තමාන කාලයට අක්‍රමවත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට බොහෝ අවස්ථාවල් වල කරමින් සිටිනවා කියන එක අක්‍රමවත් වෙනවා හරි අඩුයි. වැඩිපුරම තියෙන්නේ එක්ක වර්තමාන කාලය එක්ක අතීත කාලය. දැන් මේක අතීත කාලයේ අක්‍රමවත්. මේක අතීත කාලය අක්‍රමවත්. හොඳට බලන්න. අතීත කාලය අක්‍රමවත් නම් කියේදරේ කියෙස්තෝ කියේදරේ කියෙස්තෝ විමසුවා කියලා 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 අපේ ඔළුව පුරුදු කරගන්න. එතකොට ඒ ප්‍රශ්නෙත් එතනින් ඉවරයි. ඒ කියන්නේ මේක ගොඩාක් පාවිච්චි වෙන වචනයක්නේ. ඉතින් ඒකින්ද ඒක හොඳට බලාගන්න. ආයි කියෙස්තෝ මොනවද? දල්ලා සිනෝරා. එතකොට කියන්න පුළුවන්, මට උත්තරයක් දෙන්න පුළුවන්. ආයි කියෙස්තෝ දල්ලා සිනෝරා. එතකොට මට කියන්න පුළුවන් මෙතන ස්තුකියේ දෙන්දෝ. දැන් මං අහනවා විස්තරේ. එයා විස්තරේ මට දෙනකම් මම බලාපොරොත්තුෙන් ඉන්නවා. කවුරු හරි ළඟට ඇවිල්ලා මගෙන් අහනවා ආයි කියස්තු ඔබ විමසුවාද? එතකොට මං කියනවා ස්තුකියේ දෙන්දෝ, විමසමින් සිටිමි. කතා කරන්න එහෙමයි. එහෙම නැත්තම් මං කියනවා කියේදෝ. තාම මම විමසලා නැහැ. එතකොට මොකද කරන්නේ? තාම මම විමසලා නැති හින්දා මං කියනවා කියේදෝ විමසමි. මේ වෙනතුරු කරලා නැත්නම් කියේදෝ දැල්ලා සිනෝරා. මම විමසන්නම් ආයි කියස්තෝ. ඒකට උත්තර කීයක් තියෙනවද? එහෙම නැත්නම් ඒකට තවත් උත්තරයක් දෙනවා අපි කියේදෙරෝ කියලා. කියේදෙරෝ මතක තියාගන්න මෙතෙන්ට ඉරිකෑල්ලක් ඕනේ කියලා. ඒකේ තේරුම අකුර ඇදෙන්නේ නැහැ. එතනම ටක් ගාලා පහළ බහිනවා කියේදෙරෝ. කියේදෙරෝ නැහැ. කියේදෙරෝ. එතකොට උත්තර කීයක්ද? මේ හතර ඕන වෙන්නේ ඇයි අපිට? එක ප්‍රශ්නයක් අහනවා ආයි කියස්තෝ. එතකොට හොඳට දැනන් ඉන්න ඕනේ කියස්තෝ කිව්වේ කියේදරේ කියන ක්‍රියාපදයයි කියලා. අපි ක්‍රියාපදේ මතක තියාගෙන ඉන්න ඕනේ. කියේදරේ කියන ක්‍රියාපදේනුයි මේක අහන්නේ කියලා. එතකොට ආයි කියස්තෝ කියන්නේ ඔබ විමසුවාද? ඔබ විමසුවාද? එතකොට කියන්න පුළුවන් කියේදෝ කියන්නත් පුළුවන්, ස්තෝ කියේදෙන්දෝ කියන්නත් පුළුවන්, කියේදෙරෝ කියන්නත් පුළුවන්. මම විමසන්නම්. එතකොට ඒක මෙතන පුද්ගලයා වෙනස් වෙන්න පුළුවන්. ආයි කියස්තෝ කියන්නේ නැතුව අන්නෝ කියස්තෝ. ඒගොල්ලෝ විමසුවාද? අන්නෝ කියස්තෝ. ඒගොල්ලෝ විමසුවාද? ඔවුන් විමසුවාද? ඒගොල්ලෝ අහලා දානේ. අපි අහනවනේ සෙනගගෙන් අහනවනේ. ඒගොල්ලෝ කිව්වද දන්නේ නැහැ. ඒගොල්ලෝ ඇහුවද දන්නේ නැහනේ. එයා ඇහුවද දන්නේ නැහැ. ආ කියස්තෝ. එතකොට එයා ඇහුවද දන්නේ නැහැ. බලන්න කොයි තරම් පැතිවලට මේවා යන්න පුළුවන්ද කියලා. ඒ හැම දෙයක්ම මේ රාමුව ඇතුළත තියෙන්නේ. හොඳට බලාගන්න. මේ රාමුව ඇතුළත මේක තියෙන්නේ. එතකොට අපි අහනවා එයා අහලද දන්නේ නැහැ. ආ කියස්තෝ. එහෙම නැත්නම් අන්නෝ කියස්තෝ. එහෙම නැත්නම් මූණට අහනවා අවේති කියස්තෝ.
ඕගොලු විමසුවද හොඳට දැනන් ඉන්ඩෝනි මේ කියේදරේ කියන එක පාස්ටෙන්ස් වලට කියස් තෝ බවට පත්වනා කියලා. ඒ වෙනතුරු කියලා අහලා නැත්තම් විමසල නැත්තං අපි කියනවා එයා අහාවී. එයා විමසාවී. කියේදෙරා. කියේදෙරා බලන්ඩර කෙරවලේ ඉරිකෑල්ලත් තියෙනවා. රා. ඇයි කියේදෙරා කියන එකේ දෙකත් තියෙන්නේ? ලූයි එක එකයි ලේයි එක එකයි. දෙන්න එක ඒ හැදෙන හැටි පෙන්නලා තියෙන්නේ. ලූයි එකත් හරි ලේයි එකත් හරි. එතකොට බලන්න හොඳට මේ විමසනවා කියන මේ ක්‍රියාපදය. විමසනවා කියන මේ ක්‍රියාපදය කොහොමද වේර්බෝ අවේර ගණයට අයිති වෙනවා? ඒකට අපි වේර්බෝ ට්‍රාන්සිටිව් කියලත් කියනවා. එතකොට ඒ ක්‍රියාපදය පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා මොනවද? අවස්ථා කීයද? දැන් මේ වගේ ප්‍රයෝජනවත් වෙන ක්‍රියාපද වලින් වාක්‍ය හදලා හදලා පුරුදු කරගන්න එතකොට ඕක ඇඟට යනවා. එතකොට ඒ වැඩේ ඉවරයි. එක දවසකට විනාඩි 5ක් නතර වෙලා ඇයි බැරිද අපිට මේ එක ක්‍රියාපදයක් අරන් වාක්‍ය 4-5ක් හදාගන්න? ආයෙ අමතක වෙන්නේ නැහැ. මං අවුරුදු 30 ගානකට කලින් ඉගෙනගත්තු දේවල් උගන්නපු තැන් හිටම් මතක හිටිනවා. කියලා දුන්නේ කවුද? ඒ ගුරුවරයා ඒ වෙනකොට කොයි වගේ දෙයාගේ හැඩරුව හිටම් මතක තිබිලා වචනත් මතක හිටිනවා. එතකොට ඕගොල්ලෝ මේ වැඩේ කෙරුවොත් ඔයාලටත් අමතක වෙන්නෙම නැහැ. ඒක නිසා මං කියනවා මේක ප්‍රයෝජනෙට ගන්න. අපි මෙච්චර මහන්සි වෙන්නේ මෙච්චර වියදම් කරන්නේ ඕගොල්ලෝ වෙනුවෙන් නොමිලේ ඔයාලා අතරපත් කරන්නේ ප්‍රයෝජනයක් ගනිවි කියලා. මං තව කිව්වා තව ක්‍රියාපද රාශියක් අරන් කරනවා. මීටත් වැඩිය මේක ගැන කියා දෙන්න වෙන දේවල් තියෙනවා. තිබුණා වුණාට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ හතර විදිහට ගිහාම හරි ඊළඟ එකට යමු. එතකොට කිව්දෙරේ අත්‍යවශ්‍ය වෙන එක කිව්දෙරේ. කිව්දෙරේ කියන්නේ වහනවා. වහනවා අපි කියනවා දැන් පැහැදිලියෙන් සිංහල වලින් ලියලා තියෙනවා දොරක් වෙන්න පුළුවන් පොතක් වෙන්න පුළුවන් බෑග් එකක් වෙන්න පුළුවන් වහනවා. වහනවා කියවහම රෙද්දකින් වහනවා වගේ දෙයක් වෙනකොට ඒකට කොප්‍රීරේ කියනවා. කොප්‍රීරේ ආවරණය කරනවා. වහනවා කියන්නේ බෑග් එක වහනවා. ඒ බෑග් එක වහනවා කියන එකට ආවරණය කරනවා කියන්න බෑ. එතකොට දොරක් වහනවා කියන එකට ආවරණය කරනවා කියන්නේ නැහැ. බෑග් එකක් වහනවා කියන එකට අපි කියන්නේ නැහැ. දොරක් බෑග් එකක් පොතක් පොත ආවරණය කරනවා කියලා කියන්නේ නැහැ. පොත වහනවා කියලා කියන්නේ අපි. මම පොත වහලා තියලා එන්නම්. එතකොට මේ කිව්දෙරේ අවේරේ ගණයට අයිති වෙන ක්‍රියාපදය. ඒක ඩික්ෂනරියෙන් බලලා තෝරගන්න යන්න උනොත් එහෙම V දාලා TR දාලා තියෙනවා. එතකොට ඒක අවේරේ ගණයට අයිති වෙන ක්‍රියාපදය. ඇයි මේ ගණය අපි හොයන්නේ? අපිට මේ ගණය හොයන්න හේතු වෙන්නේ මේක හින්දා. මොකද්ද? පස්සාතෝ ප්‍රොස්සිමෝ අතීත කාල ක්‍රමය. ඒ අනිත් හතරෙන් එකකටවත් ඕන වෙන්නේ නැහැ. ඒක ඕන වෙන්නේ එස්සරේද අවේරේද කියලා ඕන වෙන්නේ මේ හතරේ. මෙතන තියෙන බෝඩ් එකේ තියෙන හතරට. හරිද? ඕන වෙන්නේ මේකට. එතකොට දැන් අපි මේ කිව්දෙරේ වහනවා කියන එක හරියට පාවිච්චි වෙන ක්‍රියාපදයක්. මේකත් මං කියනවා කිව්දෙරේ කියන එක අරගෙන ලියලා පුරුදු වෙන්න එදිනෙදා ජීවිතේ ඕනම වෙන එකක්. ඕනම වෙන ක්‍රියාපදයක්. එතකොට ලස්සන ඉටාලියන් කතා කරන්න නම් ක්‍රියාපදයෙන් ක්‍රියාපදයට තියෙන වෙනස හරි ක්‍රියාපදය තෝරගෙන හරියට ඉගෙන ගන්න ඕනේ. කවුරු හරි කියනවා කිව්දේ තෙ ලා පෝර්තා නැත්තම් කිව්දි ලා පෝර්තා. දොර වහන්න. මෙන්න ලා පෝර්තා කියන එක ඔයාලා දන්නවා දොර.
ඒක ස්ත්‍රීලිංගයි ඒක වචනයි ඒක හින්ද අපි ලා කියන ප්‍රත්‍යය දාලා තියෙනවා. කිව්දි කිව්දි කියන්නේ ඔයා වහන්න. අපිට මේ පැත්ත ඕන වෙන්නේ නැහැ. ඒ මොකද අපි දන්නවා මේ අවසානයේ තියෙන අකුරු වලින් මොකද්ද මේ තේරුම කියලා. මෙතන ලූයි ලේයි වලට දෙකක් දාලා තියෙන්නේ. සමහර තැන්වල ස්ත්‍රීලිංග පුරුෂලිංග ඒකවචන බහුවචන කියලා එනවා. එස්සරේ ගණයට අයිති වෙන ක්‍රියාපද වලට ඒ කියන්නේ පස්සාතු ප්‍රොස්සිමෝ වලදී ඒක වෙන හින්දා තමා දැනට ඒක ඒ විදිහට දාගෙන යන්නේ. මොකද එතකොට ඕගලන්ට ලූයි කියන එකේ ලේයි කියන එකෙත් වෙනසක් නැහැ කියන එකත් අවබෝධ වෙනවා. හොඳට ඒක පැහැදිලි කරගන්න පුළුවන්. දැන් අපි බලමු හොඳට මේක පැහැදිලිව. කිව් දිලා පෝර්තා කාට හරි කියනවා නිහඬව දොර වහලා නිහඬ වෙන්න පුළුවන්. එහෙම නැත්තම් උත්තරයක් දෙනවා ඔයා තවත් වැඩක ඉන්නවා නම් තප්පර ගාණක් යන්න පුළුවන්. එයා කියනකොට ඇහෙන්නේ නැහැ වගේ හිටියොත් ඒ මිනිස්සයාට තරහ යන්න පුළුවන්. ඒ ඔයාලා ඔයා ගෙදරක වැඩ කරනවා ආයතනයක වැඩ කරනවා. එතකොට ඔයාට කියනවා කිව් දිලා පෝර්තා ඔයා සද්ද නැහැ. අඩුම තරමේ උත්තරයක් දෙන්න ඕනේ. මොකද්ද මං කරනවද නැද්ද කියන්න. එතකොට කිව් දිලා පෝර්තා කිව්වහම ඔයා උත්තරයක් දෙනවා කිව්දෝ. කිව්දෝ මම වහමි. එතකොට කොහෙන්ද ඒක ගත්තේ? මෙතනින්. හැම වෙලාවෙම ඔබ කියන කෙනාට කතා කරුවොත් මම කියලා උත්තරේ මම දෙන්න ඕනේ. ඔබයි කියන්නේ කවුරු හරි අත දික් කරන්නේ මට. ඔයා. ඔයා. එතකොට හා මම කියලා උත්තරේ දෙනකොට කිව්දෝ. ඒ ඇති. ආයලා පෝර්ත ඕනද? නෑ කිව්දෝ. මේ තුල තියෙනවා මම දොර වහමි කියන සියලුම කතාව මේක ඇතුලේ තියෙනවා. ඉතින් එතකොට හොඳට බලාගන්න කිව්දේ තිලා පෝර්තා. ඕගොල්ලෝ දොර වහන්න. එතකොට අපි කියනවා කිව්දේ තිලා පෝර්තා කිව්වම හැමෝම ගිහින් දොර වහන්න බෑනේ. කාට හරි එක්කෙනෙකුට කියන්න පුළුවන් කිව්දෝ. මම වහන්නම් කිව්දෝ. අන්න ඒ වගේ වර්තමාන කාලයට දැන් අපි කට්ටියක් ඇවිදයි යනවා. ඇවිදයි යනකොට අපි යන්න ඉස්සෙල්ලා කියනවා කිව්දියාමල පෝර්තා දොර වහමු. ඒතර කාට හරි කියන්න පුළුවන් අපි කට්ටියක් ඉස්සර වෙලා යනවනේ. අන්තිමට එන අය කිව්දොනු. ඒගොල්ලෝ වහයි. ඒගොල්ලෝ වහයි. ඒකේ වැරද්දක් තියෙනවද? නැහැ. එතකොට හොඳට බලන්න. මං හිතන්නේ මේක පැහැදිලියි කියලා. මේ වර්තමාන කාලයට ගන්නෙ කොහොමද කියලා. එතකොට කවුරු හරි අහනවා. ස්ටයි කිව්දෙන්ඩෝ ලපෝර්තා. ස්ටයි කිව්දෙන්ඩෝ ලපෝර්තා. ඔබ දොර වසමින් සිටිනවාද? ස්ටයි කිව්දෙන්ඩෝ. ඔයා දොර වහමින් සිටිනවාද? ස්ටයි කිව්දෙන්ඩෝ ලපෝර්තා. එතකොට හොඳට තේරෙනවා ඔයාලට. එතකොට උත්තරේ මොකද්ද? ඔයා දොර වහ වහද ඉන්නේ? අපි කියමු ෆෝන් කෝල් එකෙන් දෙනවා. ස්තෝ කිව්දෙන්ඩු. මේ ඒ වැඩේටම නෙමෙයි මම කියන්නේ ක්‍රියාපද හසුර ගන්න විදිහ. කවුරු හරි ඒ වගේ ප්‍රශ්නයක් ඇහපුවාම එතකොට ඕගොල්ලෝ දොර වහනවද? දොර වහමින්ද ඉන්නේ? පොඩ්ඩක් ඉන්න වහන්න එපා. ඒ වගේ අපිට කතා කියන්න පුළුවන්. එතකොට ස්ථාති කිව්දෙන්ඩු. ඕගොල්ලෝ වහමින්ද ඉන්නේ? ස්ථාති කිව්දෙන්ඩු. එතකොට කියනවා ස්තියාමෝ කිව්දෙන්ඩු. ඔව් අපි දොර වහමින් ඉන්නේ. ස්තියාමෝ කිව්දෙන්ඩු. ස්තියාමෝ කිව්දෙන්ඩු. එතකොට ing form එක කරමින් සිටින බව පැවසෙනවා. present progressive කියන එක. ඒකත් මං හිතනවා ඔයාලට ගැටලුවක් නැහැ. ඒකත් දැන් තේරෙනවා මොකේටද අපිට මේව ඕනේ කියලා. ඊට පස්සේ මේක ගොඩාක් අහන එකක්. ගොඩදෙනේ ආයි කිව්සල පෝර්තා. ආයි කිව්සෝ. ඔයා වැහුවද දොර? ආයි කිව්සෝ.
ආයි කිව්සෝ ලපෝර්තා. ඔයා දොර වැහැව්වද? ඔයා දොර වැහැව්වද? මොකද්ද දෙන උත්තරේ? ඔයාලා බලාගන්න. ඔයාලා හිතන්න දැන්. මොකද්ද මම මේකට දෙන උත්තරේ? ආයි කිව්සලා පෝර්තා. ඔයා දොර වැහුවද? මගට යනකොට කවුරු හරි අහනවා. එතකොට කොහොමද කියන්නේ? මම දොර වැහුවා කියන්න ඕනේ. ආයි කියලා අහපු ගමන් උත්තරේ දෙන්න ඕනේ. ආයි කියලා අහන්නේ ඔයා. එහෙනම් මම කියලා උත්තරේ දෙන්න ඕනේ. ඕ කිව්සෝ. ඕ කිව්සෝ. එච්චරක් ඇති. ඕ කිව්සෝ. ලපෝර්තාවනෙත් නෑ ඊට පස්සේ. මොකද එයා ප්‍රශ්නයක් ඇහැව්වේ උත්තර දෙන්නා. ඕ කිව්සෝ. ආයි කිව්සෝ. ඕ කිව්සෝ. එතකොට අවේත කිව්සෝ ලපෝර්තා. අවේත කිව්සෝ ලපෝර්තා. ඕගොල්ලෝ දොර වැහැව්වද? ඒ වෙනකොට ඔයාලා දොර වැහැව්වද කියලා අහනකොට ඒගොල්ලෝ වහලා නැහැ, වෙනත් කට්ටියක් වහලා තියෙන්නේ. අපි කියමුකෝ එක ගෙදරල හත් දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. දෙන්නෙක්ගේ ගහනවා ඕගොල්ලෝ දොර වැහැව්වද? එතකොට තව දෙන්නෙක් එන්න ඉන්නවා. එතකොට මොකද කියන්නේ? අවේත කිව්සල පෝර්තා කියලා අහනවා. ඔයාලා වැහැව්වද දොර? එතකොට කියනවද අන්නෝ කිව්සෝ. ඒගොල්ලෝ වහලා නැහැ, අන්නෝ කිව්සෝ. ඔවුන් වැහුවා. ඒ ගෙදර හතර දෙනෙක් ඉන්නවා කියලා දන්නවා. දෙන්නෙක්ගෙන් අහනවා, තව දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න තමයි මේක කරන්නේ. එතකොට කියනවා අන්නෝ කිව්සෝ. ඒගොල්ලෝ වැහුවා. ඕනෑම ක්‍රියාවක් ඔයාලා කියලා හැව්වහම, එහෙම නැත්තම් අපි වැහුවා කියනවා නම් අභ්‍යාමෝ කිව්සෝ. අපි වැහුවා. අභ්‍යාමෝ කිව්සෝ. අවේත කිව්සෝ. අභ්‍යාමෝ කිව්සෝ. අපි වැහුවා. අපි වැහුවා. දැන් ඔයාලට තේරෙනවද මොනවටද මේ ටෙන්සස් ඕන වෙන්නේ? ඒතර කතා කරන්නේ කොහොමද? හොඳට බලාගන්න. දැන් ආය අහනවා අපි නැත්තම් ආයි කිව්සලා පෝර්තා. මේ වෙනකොට එයා වහලා නෑ දොර. ආයි කිව්සෝ ලා පෝර්තා. එයා මොකද දෙන උත්තරේ? කිව් දෙරෝ. කිව් දෙරෝ. වහන්නම්. වහන්නම්. එතකොට එයත් වහලා නෑ. අපි කියමුකෝ අම්මා අහනවා මහත්තයාගෙන් දොර වැහැව්වද කියලා. එතකොට දරුවෙක් ගේ ඇතුළේ ඉන්නවා එන්න. එයා දොර වහගෙන ඒවි කියලා කියන්න ඕනේ. එතකොට අම්මා දන්නවා එක්කෙනෙක් ඉන්නවා තව කියලා. එතකොට එයා නං කිය කිය ඉන්නේ. කිව් දෙරා. අපි කියමු ඔහු නං, ඇය නං, දෙන්නගෙන් ඕන එක්කෙනෙක් ඉනකොට කිව් දෙරා. ඉරි කෑල්ල කෙරවලේ තියෙනවා, හොඳට මතක තියාගන්න. ඔය හැඩේට හොඳට පේන්න තියෙනවා ඔයාලට. ඔය ගානට ඔය විදිහටයි ඒ ඉරි කෑල්ල ගහන්න ඕනේ. එතකොට කිව් දෙරා. එයා වහයි. එයා කවුද? එක්කෝ ඔහු, එක්කෝ ඇය, එක්කෝ දුව, එක්කෝ පුතා, එක්කෝ මුණුබුරා, එක්කෝ මිනිබිරිය, එක්කෝ මහත්තයා, කවුරු හරි එක්කෙනෙක්. හොඳට බලාගන්න. මේ කොහොමද මේ හතර පරිහරණය කරන්නේ අපි? කිව් දෙරේතේ. කිව් දෙරේතෙලා පෝර්තා. ඕගොල්ලෝ වහන්නලා දොර. කිව් දෙරේතේ ලා පෝර්තා. ඕගොල්ලෝ වහන්නලා දොර. ඕගොල්ලෝ වහන්නලා දොර. එතකොට අපි මේ වෙනකම් වහලා නැහැ. කිව් දෙරේත කිව්වහම මොකද්ද කියන්නේ අපි? කිව් දෙරේමෝ. අපි වහන්නම්. කිව් දෙරේමෝ. එතකොට තනි පුද්ගලයෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත්, පුද්ගලයෝ කණ්ඩායමකින් ඇහුවොත් අපි කොහොමද මේකෙන් හසුරුව ගන්න? මොකද ඉතාලි භාෂාවේ හැටියට මේ පුද්ගලයෝ කණ්ඩායම තමා ක්‍රියාවල් කරන්න ඉන්නේ. ඔයාලා දන්නවා ඒ එකම මම මතක් කරන්න ඕන එකක් තමා මේ ඔහු ඇය අතර එය තියෙනවා. එය ඒක කියන්නේ එක. ඒක වාහනයක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, ඌ
අපි ඌ කියන්නේ නේ ගොඩකට සත්තුන්ට කියන්නේ ඌ කියලා නේ ඌ එහෙම නැත්තම් එය ඒක ඒක කාර් එකක් වෙන්න පුළුවන් බස් එකක් වෙන්න පුළුවන් ප්ලේන් එකක් වෙන්න පුළුවන් මේසයක් වෙන්න පුළුවන් පොතක් වෙන්න පුළුවන් ඒ ඕනෑම දෙයක් සතෙක් පුද්ගලයෙක් මම ඔබ කියන නාමවලින් පිට නැන්දා මාමා බාප්පා මහප්පා නැන්දම්ම මාමණ්ඩි මුණුපුරා මිනිපිරිය ඒ වගේ කියන ඕනම ඥාතිත්ව නාමයක් අපි මෙතෙන්ට දාලා ගන්නවා මේ කොටස් දෙකෙන් පිරිමි එක්කෙනෙක් නම් ඕකට දානවා ගැහණු කෙනෙක් නම් මේකට දානවා දාලා ක්‍රියාපදය මේ විදිහට හදා ගන්නවා හතරට මේ විදිහට ඒක කාර් එක එතකොට අපිට මේ කාර් එක හැම එකේම ඕනද නැහැ අපිට මෙතෙන්ට විතරයි ඕනේ කියු දිලා පෝර්ත දෙල්ලා මක්කිනා කියු දිලා පෝර්ත දෙල්ලා මක්කිනා කියනවා දොර වහන්න කාර් එකේ එතකොටත් අපි කියන්නේ කියු දෝ එහෙම නැත්නම් කියු දේ ඔහු හෝ ඇය වහයි එහෙම එතකොට මෙතනදී හොඳට මතක තියාගන්න ඒක කියන්න හරි ඌ කියන්න හරි මෙතන ගන්නවා ඒක කියන්න එහෙම නැත්නම් ඌ කියන්න ක්‍රියාපද හදාගන්නේ මෙතන දාලාමයි හොඳට මතක තියාගන්න මේ දෙකේ යන්නේ මේ දෙකේ ඒ වා කියනකොට ඒකනේ ඒ වා කියද්දි ඒ වා කියනකොට කොහොමද අපි මෙන්න මෙතනට දාලා හදන්නේ ඒවා උන් සත්තු වැඩිපුර වුණොත් අපි කියන්නේ උන් කියලානේ ඌ කියනවා එක්කෙනෙකුට ගොඩකට උන් කියනවා එතකොට ඒවා කියනකොටත් අපි කියන්නේ ඒවා කියන එකට ලෝරෝ කියන නම දෙනවා කියලා හොඳට මතක තියාගන්න ඒවා කියන එකට සමහර ළමයි උගන්වන දිහනවා ආ ටීචර් සතුන්ට ලෝරෝද කියන්නේ කියලා නෑ සතුන්ට ලෝරෝ කියනවා නෙමෙයි ඒ තැන ගන්නවා ක්‍රියාපදේ හදන්න තේරුණාද ක්‍රියාපදේ හදන්න තැන ගන්නවා හොඳට මතක තියාගන්න උන් කියන්න ඒවා කියන්න නැතුව මේ ඌ කියන්නේ නැහැ ඔහුට ඇයටත් ඌ කියන්නේ නැහැ එතකොට ඌ ඉල් කානේ කියලා අපි ගන්නවා අරගෙන මෙහෙම හදනවා බල්ලගේ කට වහන්න කිව්දල බොක්කා තේරුණා නේද දැන් මං හිතනවා ඔයාලට මේ ක්‍රියාපදයක් අරගත්තාම ගෙනියන විදිහ දන්නවා මේක කියේ දරේ කියන්නේ වහ කිව් දරේ කියන්නේ වහනවා ඒක දොරක් වෙන්න පුළුවන් පොතක් වෙන්න පුළුවන් බෑග් එකක් වෙන්න පුළුවන් ඒක වර්තමාන කාලයට කොහොමද කරමින් සිටින බවට කොහොමද කරලා ඉවරයි කියන්න කොහොමද කරන්නම් කියන්න කොහොමද ඊළඟ ක්‍රියාපදයට යමු දැන් ඊළඟ එක කොනෝෂරේ අඳුන ගන්නවා කොනෝෂරේ අඳුර ගන්නවා අපි කොහොමද ඒක කරන්නේ කොනෝෂරේ අඳුන ගන්නවා හොඳට බලන්න අඳුනනවා අඳුන ගන්නවා දැන් වර්තමානයෙන් කොහොමද ing form එකෙන් කොහොමද past tense වලින් කොහොමද future tense වලින් කොහොමද මේ දැන් කොහොමද කරමින් කොහොමද කළාම කොහොමද කරන්නම් වෙද්දි කොහොමද එතකොට හොඳට බලාගන්න මේකෙදි මේ කොනෝචරේ කියන්නේ අඳුනනවා කොනෝචරේ අඳුනනවා කොනෝචරේ ඒරෙන් අවසන් වන ක්‍රියාපදයක් අඳුන ගන්නවා අඳුනනවා ඒරෙන් අවසන් වන ක්‍රියාපදයක් කවුරු හරි අහනවා ඔයා එයාව අඳුනනවද ඔයා එයාව අඳුනනවද එතකොට අපි කියනවා කොනෝෂි ලා මයේස්ත්‍රා කොනෝෂි ලා මයේස්ත්‍රා
දෙල්ලා ලිංගුව ඉතලියානා කියලා කියන්නත් පුළුවන්. ඉතාලි භාෂාවේ දෙල්ලා ලිංගුව දෙල්ලා ලිංගුව මෙතනින් එහාට ලියන්න අමාරුයි. මං කෙටියට එහෙම දැම්මා ඉතාලි කියන්න. ඉතාලියානෝ වෙන්න ඕනේ එතන. එතකොට කොනෝෂි ඔබ අඳුනනවද? ඔබ අඳුනනවද? මොනවද ඔයා අඳුරන්නේ? ලා මයේස්ට්‍රා ගුරුවරිය. දෙල්ලා ලිංගුව ඉතාලියාන. දෙල්ලා හැදුනේ කොහොමද? මෙතන ලා ලිංගුව. ලා ලිංගුව භාෂාවේ ගුරුවරිය. භාෂාවේ ගුරුවරිය. එතකොට අපි භාෂාවේ කියන්නේ දී ගන්නවා. එතකොට දී දන ලා. ඒක තමයි දෙල්ලා උනේ. ඔයාලට ප්‍රපොසිසියෝනේ ආර්ටිකුලාතේ මම ඒ පාඩම කරලා තියෙන්නේ. එතකොට ඔයාලට ඒකේ ප්‍රශ්නයක් නැහැ. හොඳට බලාගන්න වාක්‍ය හැදෙන විදිහ. කෑලි දාගෙන ඉස්සරහට යන්නේ කොහොමද එකතු කරගෙන? කොනෝෂි ඔබ අඳුනනවද? වර්බ් එක කොනෝෂරේ එරගත්තා අයින් කරා එකතු කරගෙන ගියා කොනෝෂි. එතකොට කොහොමද මං උත්තරයක් දෙන්නේ? කොනොස්කෝ. කොනොස්කෝ ආය කියන්න ඕනද? ලා මයේස්ර දෙල්ලා ලිංගුව ඉතාලියානා කියලා ගුරුවරිය ඉතාලි භාෂාවේ කියලා නැහැ. කොනොස්කෝ ප්‍රමාණවත් උත්තර දෙන්නේ එහෙමයි. අර සේරම විස්තරු නැ. මොකද එයා ඉදිරිපත් කරානේ. එයා ඉදිරිපත් කරා කොනෝෂි. එතකොට කවුරු හරි අහනවා, ඒක සාමාන්‍යයෙන් ING ෆෝම් එකේ අඳුන ගනිමින් සිටිනවා. එතකොට කියන්න පුළුවන් අඳුන ගනිමින් සිටිනවා ලා ලිංගුව ඉතාලියාන. ඉතාලි භාෂාව අඳුන ගනිමින් සිටිනවා. ඒක නැතුව පුද්ගලයෙක් අඳුන ගනිමින් සිටිනවා කියන එක කියන්න. එතකොට හැම ටෙන්සස් එකකම හැම ක්‍රියාපදයක්ම ඒ විදිහට ගොඩ නැගෙන්නේ නැහැ. නමුත් වර්තමානයේදී ගොඩක් ගොඩ නැගෙන්න පුළුවන්. ඒක අතීතයේදී ගොඩ නැගෙන්න පුළුවන්. අනාගතයේදී විතරක් ගොඩ නැගෙන්න පුළුවන්. ඒ විදිහට තියෙනවා. එක් පුද්ගලයෙක් එක්ක විතරක්, ඒ කියන්නේ සතෙක් එක්ක විතරක්. බුරනවා කියලා ගන්නකො. බුරනවා කිව්වහම මිනිස්සු එක්කත් බුරනවද? නෑනේ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක එහෙම ING ෆෝම් එක පාවිච්චි වෙන්න පුළුවන් අඳුන ගනිමින් සිටිනවා. ඔයා භාෂාව දන්නවද? තු කොනෝෂි ලා ලිංගුව ඉතාලියානා. ස්තු කොනෝෂෙන්දෝ. තු කොනෝෂි. කොනෝෂි. ස්තු කොනෝෂෙන්දෝ. ස්තු කොනොෂෙන්දෝ. ඔයා අඳුරනවද මයේස්ට්‍රව? ස්තු කොනොෂෙන්දෝ ලා මයේස්ට්‍ර දෙල්ලා ලිංගුවා. අඳුනගනිමින් සිටිනවා. ඔයා කොනොෂි ලා ලිංගුවා ඉතාලියාන. ස්තු කොනොෂෙන්දෝ අඳුනගනිමින් සිටිනවා. ඒ වගේ ගන්නපෝ. එතකොට අපිට වඩා පාවිච්චි වෙනවා ආයි කොනොෂූතෝ ලා මයේස්ට්‍ර දෙල්ලා ලිංගුවා ඉතාලියාන කියලා අපි කියනවා. කියන්න ඔයා ආයි කොනොෂූතු. ආයි කොනොෂූතු. දැන් මෙතන පොඩි වෙනසක් වෙලා තියෙනවා. හොඳට බලන්න ඒක. මෙන්න මෙතන අයි අකුරක් ඇඩ් වෙනවා. වර්බ් එක කොනොෂරේ. වර්බ් එක කොනෝෂරේ. හොඳට බලන්න. කොනෝෂරේ. මේක අපි මෙහෙම ගත්තොත් කොනෝ කොනොස් කූතෝ වෙනවා. කොනොස් කූතෝ වෙනවා.
එතකොට කොනෝ ශෙරේන කොනොස් කූත කිව්වහම ශබ්දයෙන් පිට යනවා. ඒක නිසා මෙතන ශබ්දය හරිගසන්න ඕන නිසා අමතර අය අකුරක් එකතු කරලා මෙතෙන්ට මේක හදලා තියෙන්නේ කොනෝ ශූත වෙන්න. ඒක නිසා මේක අර අක්‍රමවත් ගොඩේ තමා තියෙන ක්‍රියාපදයක්. අක්‍රමවත් වෙන්නේ අය අකුරක් එකතු වෙච්ච එක. S C I එක ඇවිලා ඌතෝ. ගොඩ වෙලාවට ෂෙරේ ඒ වගේ ඌතෝ එක් වෙනකොට අය අකුර එකතු වෙනවා. එතකොට කොනෝ ශූතෝ ආයි කොනෝ ශූතෝ ලා මයිස්ට්‍රා දෙල්ලා ලිංගුවා ඉතාලියාන. ආයි කොනෝ ශූතෝ කියලා ඕනම කෙනෙක්ව කියනවා. ඔයා අඳුරගත්තද? ඕනම දෙයක් ඔබ අඳුනා ගත්තාද කියන එක කියන්න ගියාම කියන්නේ කොහොමද? එතකොට ඕ කොනෝ ශූතෝ කියන්න පුළුවන්. එතකොට ආයි කියලා කිව්වහම අපි හොඳටම දන්නවා දැන් ඔයාලා ඕ කොනෝ ශූතෝ. කොනෝ ශූතෝ. ඕ කොනෝ ශූතෝ. ඒ විතරක් හොඳටම ඇති. ආයි කොනෝ ශූතෝ කියලා එයා විස්තරයක් කියනකොට මං උත්තරය දෙනවා ඕ කොනෝ ශූතෝ. මම උත්තරයක් දෙනවා අඳුනා ගත්තේ නෑ කියලා. එතකොට කොහොමද මං උත්තරේ දෙන්නේ? එතකොට නෝ 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 නැහැ කියනවා. නොන් නෝ කියලා නෝ කියනවා. නොන් ඕ කොනෝ ශූතෝ නැහැ මම අඳුනගත්තේ නැහැ. ඔව් නම් අපි කියනවා සී ඕ කොනෝ ශූතෝ. එතකොට අපි මෙතෙන්ට දාන්න ඕනේ සී විතරයි. සී ඕ කොනෝ ශූතෝ. ඔව් මං අඳුනගත්තා. අපි කියනවා ආයි කොනෝ ශූතෝ ලා නුවව දිරේත්‍රිචේ. ලා නුවව දිරේත්‍රිචේ අලුත් අධ්‍යක්ෂකවරිය. ලා නුවව දිරේත්‍රිචේ නැත්නම් දිරෙතෝරේ නම් එල් නුවවෝ වෙන්නේ. ලා නුව ආයි කොනෝ ශූතෝ ලා නුවව දිරේත්‍රිචේ. දිරේත්‍රිචේ දිරෙත්‍රිචේ. නෝ 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 කොනෝ ශූතෝ නෑ මං අඳුනගත්තේ නෑ. නෑ මං අඳුනගත්තේ නෑ. සී යෝ කොනෝ ශූතෝ මං අඳුනගත්තා. මෙන්න මේ වගේ තමා එහාට මෙහාට ඔයාලට උත්තර හදන්න වෙන්නේ සුළු වෙනස්කම් සහිතව. බලන්න මෙතන සී ඕ කොනෝ ශූතෝ කියනවා. නැහැනම් නෝ කියලා ඉවර වෙලා නොන් කියලත් කියන්න ඕනේ. නෝ ඕ කොනෝ ශූතෝ කියන්න බෑ. හොඳට මතක තියාගන්න නෝ ඕ කොනෝ ශූතෝ කියන්නේ. නෝ නොන් ඕ කොනෝ ශූතෝ. ක්‍රියාපද ඉස්සරහට නෝ විතරක් දාලා බෑ. නොන් දානකොට සී දානකොට සී ඕ කොනෝ ශූතෝ එක පුළුවන්. නෝ කියන එකේ තමා හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ නෝ කියන එකේදී. එතකොට දැන් බලන්න මේ පස්සාතු ප්‍රොස්සිමෝ එක පොඩ්ඩක් අක්‍රමවත් වෙලා තියෙනවා. ඒකට අය අකුරක් මැද්දට ඇවිල්ලා. එතකොට හොඳට මතක තියාගන්න මේක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. එතකොට කවුරු හරි අහනවා ආයි කොනෝ ශූතෝ. ආයි කොනෝ ශූතෝ ලා නෝව දිරේත්‍රිචේ. මෙයා මේ වෙනකන් කරලා නැති වුණොත් නෝ 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 කොනෝ ශූතෝ කියනවා. එහෙම කියලා විතරක් ඉන්න බෑ. ඇයි එහෙම කරන්න? ඔවා අඳුරගන්න ඕනනේ. එහෙම එහෙම කියලා කියන්න ඉස්සෙල්ලා එතෙන්ට ගැලපෙන්න නම් අපි කියනවා කොනොෂෙරෝ අඳුනගන්නම්. කොනොෂෙරෝ අඳුනගන්නම්. කොනොෂෙරායි ප්‍රේස්තෝ ඉක්මනින් අඳුරගන්න. ඉක්මනින් මං කියන්නේ මේ දිරිතූරගේ කතාව කියලා. වෙන ඕනම දෙයකට අපි මොකක් හරි ඔයා සල්ලි අඳුනනවද? කොනොෂි කොනොෂි ඉ සෝල් ද ඉතාලියානි.
ඔයා සල්ලි අඳුරනවාද ඉතාලියේ? නෝ, නොන් කොනොස්කෝ. නෝ, නොන් කොනොස්කෝ. එහෙම කියන්නත් පුළුවන්. එතකොට කවුරු හරි හැවුවොත් ආයි කොනොසුතු ඊ සෝල් ද ඉතාලියානි. ඔය අඳුරගත්තද සල්ලි ඉතාලි? නෝ, නොන් නොන් කොනොසුතු. සි ඕ කොනොසුතු. නැත්තම් කියනවා කොනොෂෙරෝ, අඳුර ගන්නම්. නැත්තම් කියනවා ස්තෝ කොනොෂෙන්දෝ, අඳුර ගනිමින් සිටිනවා. එක පාරටම කරන්න බෑනේ. කොනොසෙරායි ප්‍රේස්තෝ, කොනොෂෙරායි. කොනොෂෙරායි ප්‍රේස්තෝ, ඉක්මනින්ම අඳුර ගන්න. ඉක්මනින්ම අඳුනා ගනීවි. කොනොසෙරායි ප්‍රේස්තෝ. එතකොට කොනොෂෙරේමෝ, අපි අඳුන ගන්නම් ඉක්මනට. කොනොෂෙරේතේ, ඔයාලා අඳුන ගන්නලා. එතකොට කියනවා කොනොෂෙරේමෝ. දැන් බලන්න ඔයාලා මේ ක්‍රම හතරට සෑම ක්‍රියාපදයක්ම මම ක්‍රියාපද තව ඕගොල්ලන්ට ගුඩාරියක් කරනවා. මීට පස්සේ මම කිව්වා ආයි ක්‍රියාපද ගැන මුකුත් කතා කරන්නේ නැහැ. ඒ මොකද මේ වැඩේ නොකර හිටියා ඕගොල්ලන්ට තනියම පුළුවන් ඇති කියලා. නමුත් බොහෝ දෙනෙක් කියනවා අපිට ක්‍රියාපද තමයි අමාරු. ක්‍රියාපද අමාරු කියන්නේ ඕගොල්ලෝ මේක ඇතුළට ගිහින් මේ වැඩේ කරගන්නේ නැහැ. දැන් මම මේක කරවන්නේ ආපහු මං කියනවා මේ වැඩේ කරන්නේ ඕගොල්ලන්ට ඕගොල්ලෝ ක්‍රියාපද හම්බ වෙන ඒවා. දැන් ඔයාලට ප්‍රශ්නයක්, මේක රෙගියුලර්ද ඉරෙගියුලර්ද? එතකොට ඕගොල්ලන්ට පුළුවන් හොයාගන්න. මම දැන් ඕගොල්ලන්ට කිව්වා අර වචනවලටත් අර පොත ගන්න කියලා. ඒ වගේම තව එකක් ඉතාලි භාෂාවේ තියෙනවා කොන්යුගස්සියෝනි කියලා ඇප් එකක්. කොන්යුගස්සියෝනි ඒක දාගන්න. ඒකට ගිහිල්ලා වචනේ උඩ තියෙනවා, වචනේ අකුර ගත්තට පස්සේ ඒ කොන්යුගස්සියෝනි. ඒකේ ඉතාලි කොඩිය තියෙන්නේ කොන්යුගස්සියෝනි. දෙයි වේර්බ් ඉතාලියානි කියදෙන කොන්යුගස්සියෝනි විතරයි උඩින්ම ගහලා තියෙන්නේ, ඉතාලි කොඩිය ගහලා තියෙනවා. පැත්තෙන් ඒවල ඉඳගෙන ඉසඩ් වලට යනකම්ම වචන ඔක්කොම එනවා. උඩින් ගිහිල්ලා අකුරු සිලෙක් කරගන්න, උඩින් ගිහිල්ලා අකුරු ටික තෝරාගත්තාම මේ පැත්තෙන් වචන වල දන්නවනේ. ඉතින් පොඩි ළමෙක් වුණත් දැන් දන්නවා ඒව තෝරගන්න විදිය. ගිහින් තෝරාගෙන ඒක ටච් කරපුවාම ඒකේ රෙගියුලර් ඉරෙගියුලර් භාවය දෙනවා. ඒ කොන්යුගස්සියෝන එකේ බොහෝ දුරට නිවැරදි තියෙනවා, බොහෝ දුරට නිවැරදි. මම ඒක ළඟදි තමයි දැක්කේ කොන්යුගස්සියෝන කියන එක බොහොම මෑතකදී. එතකොට ඔයාලට පුළුවන් ඒක අනුගමනය කරන්න. මොකද මේ රහස් විදි ටික ඔලගාවට ගියේ නැත්නම් ඔයාලට කරගන්න අමාරු වෙනවා. මොකද දැන් මං කියන්නේ මගෙන් අහන්න මේක ඉරෙගියුලද රෙගියුලද කියලා. මං ක්‍රියාපද 100ක් අරගෙන ඕගොල්ලන්ට හදලා දෙනවා. ඉන් එහාට ඔයාලා ගමන යන්න ඕනේ. ගමන යන්න කියන්නේ හම්බෙන සෑම ක්‍රියාපදයක් අරන් හදනකොට ඔය ක්‍රමවලින් යන්න. පුළුවන් නම් අර පොත ගෙන්න ගන්න. ඒක net එකේ තියෙනවා, ඒක බලලා කොහොමද කියලා ඒක සර්ච් කරලා ඒකෙන් ගන්න. එතකොට ඒකෙන් තේරුම ගන්න පුළුවන් සිංහල තේරුම. ක්‍රියාපද ගොඩ නැගෙන විදිහට කොන්යුගස්සියෝන එකට ගියාම ඒකෙන් ඒ කොන්යුගස්සියෝන එක ඒ ඇප් එකෙන් පුළුවන් ගොඩ නැගෙන විදි, මේ වගේ ක්‍රියාපද ගොඩ නැගෙන විදි බලන්න. එතන තියෙන එකම දේ සිංහල තේරුම නැහැ. සිංහල තේරුම දැනගෙන දැන් මං කරනවනේ ඔයාලට. එතකොට ඉන් එහාට යන්න ඕනේ නම් යනවා. තව මං ඔයාලට කිව්වා ක්‍රියාපද බොහෝමයක් අරගෙන මේ විදිහට පැහැදිලි කරලා දෙනවා වාක්‍ය හදාගන්න විදිහ. එතකොට මේ විදිහට වාක්‍ය හදාගත්තොත් තවත් ඔයාලට මොනවද කරන්න අවශ්‍ය? ඔයාලා උනන්දු වුණොත් ලස්සන ගමනක් යනවා. ඒක මං සහතික වෙනවා මේ විදිහට කරගත්තොත්. තවත් ඉදිරියට ක්‍රියාපද කිහිපයකින් ආයමත් තවත් පාඩමකින් අපි හමු වෙමු. ස්තුතියි.